ඇවන්ති ගුවන්යානා ගුවන්නේ සැරිසරන්නේ ඉතිං අද අපිකතා කරන්නවා ගුවන් ්‍යානා ඉංජිම ගැන්න එමනත්තං චෙට්ටඉංජින්නේ ගැන වඩිය එක හොඳයි නම් සස්ක්‍රයිප් කරන්න ලයික් කරන්න ෂයා කරන්න කියලා ඉල්ලා සිටිනවා ඉතින් ගුවන්්‍යානය එමනැත්තන් ශෙට්ට එක හෙලිකොප්ටරේ රොකට්ට එක අලුතිම්ම කරලියටපු ඩෝනායානය. ඉතින් මේ සියලු යානාාවල් අහසේ ගමන් කරන්නේ එක්තරා නියමයකට අනුව එතමයි නෙවටන්ගේ තුන්වන නියමේ සෑමක්‍රියාවකටම විශාලාත්වෙන් සමානවූද දිසාවෙන් ප්‍රතිවුරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් පවතිනවා. මෙන්න මේ නියමයට අනුවු තමයි අහසේ ගමන් කරන සියලු යානා ගමන් කරන්නේ. ජෙට එන්ජිමේ ඉදිරි පස විශාලයි. ඉට පස කුඩට නිර්මාණ වෙලා තියනවා. හරියට ගෙදර තියෙන පුුණීලෙ වගේ. මේ ඉංගිම ඉදිරිපස විශාල වෙලා තියෙන්නේ ඉදිරියම්ම තියෙන්නේ විශාල ෆෑන් එක. මේකට කියනවා රොටයක. ඉති මේ රොටයක නිර්මාණය කරලට තියෙන්න්නේ ටයිටේනියම් ලෝහෙ. ඔබ දන්නව ටයිටේනීම් කැන් ඉතාමත් සක්තිමත් සහ ඉතාමත් සැහැල්ලු ලෝහය. ඒවගේම රොටයගේ බ්ලේට් තරමක් සෙලවනාකාරයට තමයි සකස් කල්ල තියන්නේ. බලාපොත් ව කිසි යි ේෂන එක ගුවන දයාාවොත් එමන තන් දිදරීමක් ගුවුණන දියාව තන්නේ වයිබ්‍රේෂන් එක කණ්ඩෝල් කරගන්න තමයි මේ විදිීට පොඩ්ඩක්ම පෙති සෙල්ලවනාකාරයට සගස් කරල තිය නෙතින් මේ හැමදීම බලාපොරොත්වවෙෙනනි තා සුව පහසු ගුවන් ගමනක් මෙ දේනේ රොට එක මේ රොටර එක මේ වායුධාරාව නිසා ටර්බයින් එක බ්‍රමණය වෙනවා මේ බ්‍රමණයවීම නිසා ටර්බයින්් එකට සම්බන්ධ ඇක්ෂලය එමන තන් අක්ෂි දන්්ඩ බ්‍රමණය වෙනවා ලසක්ති දිරිරගීම සඳහා හරි යූ රූපක්‍රමයක් මේ ඉංජිල් එක තුළ ක්‍රියාත්මක වෙනවා. එතමයි ඉදිරියන් තියෙන රොටර් එක සහ පිටුපස තියෙන ටර්බයින් එක ඇක්ල් එකක්කාාධාරයෙන් සම්බන්ධ කරලතිබෙනවා. එතු ගොඩ දාන කුටර තුළදී රත්වෙන වායූ වේගේෙන් පිටවෙන්නට උත්සාහ කරදදි. පිටු පසතියන ටර්බයින් එක කරැකින්නට පටන්ගන්න. මෙේ ර්බයි එක කරකෙදී. ඉදිරයේ තියෙන රොට එකයි බේීම කැරගෙන විදියට තමයි මේ නිර්මාණ කල්තිය. මේ අධික පීඩනයෙන් යුත්වායුුව පිටු පස තිබෙන ටර්බයි එක හරහා ගමන් කරන්නට පටන්ගන්නවා. ටර්බයින් එක සකස් වෙලා තියෙන්නේ පියවරෙන් පියවර වායු පීඩනය වැඩි වෙන ආකාරයට. අවසානයේ අධිවේගී වායුදාරා පිටත වායුගෝලීට මුදාහරනවා. මෙන්න මේ හේතුව නිසා නැවත නැවත ඇතිවන තෙරපුන් බලයෙන් ගුවන්්‍යානේ ඉදිරියට වේගයෙන් ගමන් කරනවා. එතින් සහෝදරයන් විසින් ගුවන්්‍යානය වා ගත්තා සහෝදිරු දෙන්නට ඒතරන් දුරක් ගුවනේ යන්නට අවස්ථාවක් ලැබුණේ නෑ නමුත් ඉතා කෙටිකලකින් ගුවන්්‍යනා තාක්ෂණය අධීවේගේෙන් සංවර්ධනයවී තිබෙනවා ඉතින් මේ ගුවන් තාක්ෂණය සංවර්ධනය තුළින් මේ තාක්ෂණික දැනමුත් තුළින් මිනිසා මේ වන විට පෘතිවී අහාස ජයගෙන අවසන් සබ්දේ වේගේ වගේ හයගුණේකටත් වඩ වැඩිවේගෙන් යනයාන නිෂ්පානය කොට තිබෙනවා ඒවාගේම ඔබ දන්නවා සඳට මිනිසුන් පාතැබුවා. අපේ සෞරග්‍රහමණ්ඩලේ බොහෝ ග්‍රහලෝක මිනිසා මිනිසුන් රහිතයානා මගින් නිරීක්ෂණය කරනවා මිනිසාට මේ සීවසේ සීහිනයක් තිබෙනවා අගහාරු ග්‍රහලෝකේට මිනිසුන් සහිතයානාවක් යවීමට එවගේම මිනිසා මේ සීවසී බලාපපුරෘත්තුව වෙනවා අපිේ ලගම තාාරකාව ප්‍රක්ෂිමාතාරකාවට හ්‍යවාආකාස යානයක් පිඩත් කර හරින්නට ඉතින් මෙ තාක්ෂණයේ දියුණවත් එක්කම මෙ තාක්ෂණය දියුණව වනවිදිට මිනිසා මේ අරමුණක් දෙකම ඉතා ඉක්මනින් ජයගනී වී